Dumni Silva. සමාවක් ලබා දෙන්නේ කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150 දෙනෙක් අඩු නොවන විදියට අසන්තබලා පෙටිසම ඉදිරිපත් කළා තිබුණා. මා ඒ පෙටිසම අසන්තබුවා. කාරණාව මේ අර ඇති වෙන ප්‍රචාරය පාවිච්චි කරලා දෙබිඳ සිල්ලා මාතාට වඩා වෙන කාටත් වඩා අවුරු 10 පාළුව 20 25 ඒ කාල සීමා තුල ඉරබරවලා ඉන්න දමිළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ජාතික අවධානයට ඒ නොඕනේ කියලා මට ඕනකමක් තිබුණා. මොකද ඒ ප්‍රශ්නයට දීර්ඝ කාල ප්‍රශ්නයට ලැබෙන්න ඕනා ජාතික අවධානය තවමත් ලැබෙල නැහැ කියලා මම හිතනවා. ඒකටත් දන්නවා. ඉන්පසුව මේ දෙවිද සිල්ලා මහතාගේ පැටිසම අස්සන් දව පසුව මම මේ රටේ ප්‍රධාන දමිළ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙන්නෙක්ට සම්බන්ධ වෙලා මේ වගේම පැටිසමක් අපි දමිළ සිරකරු වෙනුවෙන් අපි ලැස්ති කරමුද අපි අස්සන් කරමුද ජනාධිපතිතුමාට බාර දෙමුද කියලා ඉල්ලීමක් මම කරා. නමුත් ඒක සුබවාදී ප්‍රතිචාරය මට ඒ මන්ත්‍රීවරු සිට ලැබුණේ නැහැ. එය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා එවාගේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙල්ලම් අඩකිරිනාද මන්ත්‍රීතුමා සුමන්දිර මන්ත්‍රීතුමා පවසුවේ දෙමළ සිරකරුවන් පිළිබඳව පැටිසමක් ලියන්නට මේක සුදුසු අවස්ථාවක් නෙවෙයි කියලා එතුමා පැවසුවා. සෙල්ම අඩකිරිනාද මන්ත්‍රීතුමා ඒකට සලකා බලලා උත්තර දෙන්නම් කියලා කිව්වා. කෙසේ වුණත් ඒ ගරු මන්ත්‍රීවරුන්ට තමගේ ස්ථාවරය තබා ගන්නට තියෙන අයිතිය මම ඊටම ගරු කරනවා. මේ අවස්ථාවේදී මාගේ ඇත්ත උමනාව තීරණ නොකර අවුරුදු 25ක් මගේ දේශපාලන ජීවිතයේ මම කවදාවත් ප්‍රතිමාර් කරලා නැහැ. කවදාවත් පක්ෂමාර් කරලා නැහැ. කවද මිලට ගිහිල්ලා නැහැ. විකිණලා නැහැ. මගේ ප්‍රතිපත්ති ගමන තමයි විදම් කරලා තියෙන්නේ. ඒ වගේම මගේ ජීවිතයේ තර්ජනය ඔස්සේ මම මානවිකම වෙනුවෙන් සටන් කරලා තියෙනවා. මේක මගේ ඉතිහාසය. මේ ඉතිහාසය මම හිතනවා මේ රටේ කාටවත් නැහැ කියලා මම හිතනවා. ආඩම්බරම කියනවා. නමුත් මේක සලකා බලලා මගේ ඉතිහාසයේ අර මම කවුද කියලා තේරුම් අරගෙන මාව අවබෝධ කරගන්නට සමහර උදවියට බැරි වෙලා තිබුණා. ප්‍රකරණ දෙයක් නැහැ. ඒ වගේම තව දමිළ පාර්ශ්වයක් පරිශෝධන එල්ල කරන්න පටන් ගත්තා. මොකද මේ දමිළ දේශපාලන සිරකරුවන් ව අපරාධකාරයන්ට සමාන කරනවා කියලා පරිශෝධන එල්ල කරා. මම පොදු වුණා. එක්කෙනෙක්ගේ දේශපාලන සිරකරුවා අනිත් එකගේ අපරාධකාරයා. මේක තමයි ලෝක ස්වභාවය. breaking.lk